මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාට වලින් මදින් ඕනේ. තමුණාසල දන්නවා මේ දිනවල සමාජ මාධ්‍ය වලින් සහ මහා මාධ්‍යෙන් ජනමාධ්‍ය තුලේ සමහර මන්ත්‍රීවරුන් ඍජුවමත් විවිධ චෝදනා එල්ල කරමින් සිටිනවා. ඒ චෝදනා එල්ල කරන්නේ පළවෙනි එක එල්ල කරන්නේ මගේ ව්‍යාපාරය සම්බන්ධව. මගේ ව්‍යාපාරය කොහොමද පටන් ගත්තේ කියන එක තමයි මුලින් පටන් ගත්තේ. මට මතකයි මුලින්ම මේ ව්‍යාපාරය පටන් ගත්තේ මාර්තු මාස 3 වෙනිදා. 2018 අවුරුද්දේ මාර්තු මාස 3 වෙනිදා තමයි ව්‍යාපාරය ඕපන් කළේ. මාර්තු මාසේ 3 වෙනිදා ව්‍යාපාරය ආරම්භ කළාට පස්සේ සමාජ මාධ්‍ය වලින් ගහන්න පටන් ගත්තා නිරෝෂන් ප්‍රේමරත්න තලවතුගොඩින් ඉඩමක් අරගෙන පර්ච් එක මිලියන් 2.2යි පර්ච් එකේ වටිනාකම. ඊට පස්සේ බිල්ඩිමක් හදලා ව්‍යාපාරයක් කරගෙන යනවා. මේකේ වටිනාකම කෝටි 8යි. කෝටි 8ක් නිරෝෂන් ප්‍රේමරත්නට කොහෙන්ද කියලා තමයි මුලින්ම සමාජ මාධ්‍යෙන් සහ ජනමාධ්‍යෙන් ඇහුනේ. එතකොට පහුගිය දවසේ පාර්ලිමේන්තුවේ මම කළ කතාවත් එක්ක ඊට පස්සේ සැරයක් ආපහු සැරයක් විවිධ අය විවිධ විදියට මට පහර දෙන්න පටන් ගත්තා. මම මුලින්ම කියන්න ඕනේ මම තලවතුගොඩින් ඉඩමක් අරගෙන බිල්ලිමක් හදලා ව්‍යාපාරයක් පටන් ගත්තේ නැහැ. මේගොල්ලෝ ගොතපු පළවෙනි බොරුව තමයි මම ඉඩමක් අරගෙන බිල්ලිමක් හදලා ව්‍යාපාරයක් පටන් ගත්ත කියන එක. ඊළඟ බොරුව තමයි මේකේ සම්පූර්ණ වටිනාකම කෝටි 8ක් කියලා කියපු එක. කෝටි 8ක ව්‍යාපාරයක් තමයි ඉඩම් බිල්ලිං ව්‍යාපාරේ වටිනාකම කෝටි 8ක් කියලා තමයි ඊළඟට මඩ ගහන්න ගත්තේ. ඊට පස්සේ මාකඳුරේ මදුෂ් අහුණාට පස්සේ අත්තරංගුවට ගත්තට පස්සේ ඊට පස්සේ කියන ගත්තා නිරෝෂන් ප්‍රේමරත්නට මේ ව්‍යාපාරේ පටන් ගන්න මුදල් දීලා තියෙන්නේ කෝටි 8ක් දීලා තියෙන්නේ මාකඳුරේ මදුෂ් කියලා. මාකඳුරේ මදුෂ් තමයි මේ සල්ලි දීලා තියෙන්නේ කියලා. හැබැයි මම මේව කියන්න ගත්තේ මාකඳුරේ මදුෂ් අහුණාට පස්සේ මම මාකඳුරේ මදුෂ්ගේ තාත්තගේ මලගෙදර ගියාට පස්සේ. මුලින්ම මම කියන්න ඕනේ මේ ව්‍යාපාරය පටන් ගන්න මම කාගෙන්වත් පාතාලෙන් හරි කුඩුකාරයන්ගෙන් හරි කිසිම කෙනෙකුගෙන් සතක් පහක් මේ ව්‍යාපාරයට අරගෙන නැහැ. මේ ව්‍යාපාරය ආරම්භ කරන්න මේ බිල්ලිම ඇත්තරම මම ගත්තේ කුලියට. මේකේ අයිතිකාරයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍යවරයා තමයි මේ බිල්ලිම මට කුලියට දුන්නේ. මේ බිල්ලිම මුලින්ම කුලියට ගන්නෙ 2017 සැප්තැම්බර් මාසේ. 2017 සැප්තැම්බර් මාසේ කුලියට අරගන්නවා. ව්‍යාපාරය පටන් ගන්න පුළුවන් වුණේ මට 2018 මාර්තු මාසේ. මාස 6ක් ව්‍යාපාරය පවත්වාගෙන යන්න ආරම්භ කරන්න බැරුව හිටියේ මම මුදල් නොමැතිකම නිසා. ඊට පස්සේ මේ ව්‍යාපාරය පටන් ගන්න උණු නිසාම මම බැංකුවක් එක කතා කළා, ළඟ බැංකුවත් එක්ක කතා කළා, ණය මුදලක් ගත්තා. ඒ ණය මුදලේ වටිනාකම රුපියල් කෝටි 3යි. හැබැයි මේ රුපියල් කෝටි 3 ණය මුදලට උගදෙනෙක් කියන ගත කෝටි 8ක ණයක් අරගෙන දෙනවා ලංකා බැංකුවෙන් කියලා. මම ගත්තේ කෝටි 3ක ණය මුදලක්. මේ කෝටි 3 ණය මුදල ගන්න මට ඉඩම දුන්නේ, මට ඉඩම ලියලා දුන්නේ තලවතුගොඩ ප්‍රදේශයේ ඉන්න මගේ මිත්‍රයෙක් සංජීව සංගීත් කියන මිත්‍රයා. සංගීතමය මට ඉඩම දුන්නේ. ඒ අනුව මම ණය මුදල ගත්ත ජනවාරි මාසේ ලංකා බැංකුවෙන් පාර්ලිමේන්තු ශාඛාවෙන්. ණය මුදල අරගෙන ජනවාරි ණය මුදල අරගෙන මම මාර්තු මාසේ 3 වෙනිදා ව්‍යාපාරය පටන් ගත්තා. මේ වෙනකොට මට මඩ ගහන්න තැන් තැන්වල පාලුගෙයි වළම්බිනින් අවශ්‍යතාවයක් නැහැ. ඕනෑම කෙනෙකුට ඌමනාවක් තියෙනවා නම් දැනගැනීමේ අවස්ථාව ඕන නම් පාර්ලිමේන්තු ශාඛාවේ ලංකා බැංකුව පාර්ලිමේන්තු සංකීර්ණයේ තියෙන ලංකා බැංකු ශාඛාව. ඒ ලංකා බැංකු ශාඛාවට ගියාම නිරෝෂන් ප්‍රේමරත්නට දුන්න ණය මුදල කීයද, ඒ සඳහා අපකරයක් විදිහට ගත්ත වත්කම මොකක්ද, ඒකේ වටිනාකම කීයද, මාසකට කීයක් ගෙවන්න ඕනේද, ඒ ගෙවපු ගාණ කොහොමද ගෙවලා තියෙන්නේ කියලා කාටවත් දැනගන්න පුළුවන්. ඊට අමතරව මේ ව්‍යාපාරේ පටන් අරගෙන අපිට යන්න පුළුවන් උනේ නිසියාකාරව මාස 3ක් විතරයි. මාර්තු 3 පටන් ගත්ත මේ මාසේ පළවෙනි සතිය වෙනකොට අපිට ව්‍යාපාරික ලෝකයේම තියෙන මේ ආර්ථික අපහසුතා මැද්දේ ව්‍යාපාරයට ලැබෙන ආදායම ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න ගත්තා. ඊට පස්සේ මාර්තු මාසේ 3 වෙනි ඉඳලා අපේ චෙක් රිටර්න් වෙන්න ගත්තා. මාර්තු මාසේ ඉඳලා මැයි මාසේ ඉඳලා චෙක් රිටර්න් වෙන්න ගත්ත බැංකුවේ. මැයි මාසෙන් පස්සේ නිසියාකාරව බිල්ලිමේ ගාස්තු අපිට ගෙවා ගන්න බැරි වුණා. නියමාකාරයෙන් ගෙවා ගන්න බැරි වුණා. ඊට අමතරව අපිට සැපයුම්කරුවෝ ඉන්නවා. සැපයුම්කරුවන්ගේ මුදල් අපිට නිසියාකාරව ගෙවා ගන්න බැරි වුණා. අපිට ලැබෙන ආදායම මදි නිසා. ඊට පස්සේ බිල්ලිමේ ගාණ එහෙම්ම අඩු වෙවි කියලා අපි දීපු කීමණී එකත් එක්ක බැංකුවට කාඩ් මගින් ගනුදෙනුකරුවන් ගනුදෙනු කරන මුදල්
බැංකුවට ගියාම බැංකුවෙන් ලෝන් එක කපා ගත්තා. සැපයුම් කරුවන්ට අපිට පුළුපුළුවන් විදිහට පුළුපුළුවන් ප්‍රමාණවලින් සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම කළා. මේ වෙනකොට ව්‍යාපාරය ඇත්තටම පවත්වාගෙන යන්න බැරි තැනක තියෙන්නේ. දැඩිසේ පාඩු ලබන තත්ත්වය. බිල්ලිමට කුලිය ගෙවා ගන්න බැරුව ඉන්නේ. මාස 6කින් බිල්ලි මේ කුලිය ගෙවල නැහැ අපි. බැංක් ලෝන් එක විතරයි මේ වෙනකොට ගෙවලා තියෙන්නේ. ඊට අමතරව බිල්ලි මේ හිමිකරුවන වෛද්‍යවරයාගේ නීතිඥ මහත්තයා අපිට ලිපියක් කියවලා තියෙනවා. පෙබරවාරි මාසේ මේ මාසේ අන්තිමට, මේ කියන්නේ මේ පෙබරවාරි මාසේ 28 වෙනිදා වෙනකොට ව්‍යාපාරේ නැයින් වෙන කියලා. ඊට පස්සේ වෛද්‍යවරයා පුද්ගලිකව කතා කළා. ඔහු පුද්ගලිකව කතා කළකෝ මාර්තු මාසේ 31 වෙනකන් කමක් නැහැ ව්‍යාපාරේ කරගෙන යන්න, මාර්තු මාසේ බිල්ලිම බාර දෙන්න කියලා. මම ඉල්ලීමක් කළා වෛද්‍යවරයාගෙන් අපිට පුළුවන් නම් අප්‍රේල් වෙනකන් මේ බිල්ලිමේ ඉන්න දෙන්න. අලුත් අවුරුදු කාලෙට අපිට ව්‍යාපාරික කටයුතු කරගෙන අඩුතර මේ සැපයුම් කරුවන්ගේ මුදල් හෝ ටික ටික ඉවල ගන්න පුළුවන් මට්ටමකට එන්න පුළුවන් නිසා අප්‍රේල් මාසේ වෙනකන් දෙන්න කියලා. තාම ඒකට පිළිතුරක් ලැබුණේ නැහැ. නීතිඥ මහත්තයා අපිට එවලා තියෙන ලියුම මාර්තු මාසේ 31 පෙබරවාරි මාසේ අයින් වෙන්න කියලා ඔහු එවපු ලියුම මම මාධ්‍යට මේ වෙලාවේ ලබා දෙන්න ලෑස්ති. මේක තමයි සත්‍ය සිදුවීම. මම කැමතියි ඕනෑම කෙනෙකුට මේ ගැන කතා කරන්න මොන හරි ඕනේ නම්, වැඩි විස්තර මොන හරි ඕන නම්, සැකයි නම් තොරතුරු ගණන් ගන්න පුළුවන් ලංක බැංකුවෙන්. ඊළඟට මීටත් වඩා දෙයක් කාට හරි දැනගන්න ඕන නම්, ප්‍රශ්නයක් තියෙනම් මම ආරාධනා කරනවා ප්‍රසිද්ධ මාධ්‍යයක ඕනෑම කෙනෙකුට මාත් එක්ක විවාදයකට එන්න පුළුවන්. මම ඒකට සූදානම්. මේක රටේ තියෙන ප්‍රධාන මාතෘකාව යට ගහන්න වැඩගත් නැති මාතෘකාවක් මුලට අරගෙන මිනිසුන්ට මඩගැහිමේ ව්‍යාපාරයක් දේශපාලන විසින් ක්‍රියාත්මක කරගෙන යනවා. හැබැයි මට තියෙන ප්‍රශ්නය, ලංකාවේ දේශපාලනේ අපි ගොඩ දෙනෙක් කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් වෙන්න ඕනේ කියලා. සිස්ටම් චේන්ජ් එකක් වෙන්න ඕනේ කියනවා අපේ ඉන්න ඡන්දදායකයා, එහෙම නැත්නම් පක්ෂයේ අපේ ඉන්න සමාජිකයා දැනුවත් බුද්ධිමත් මිනිහෙක් බවට පත් කරන්න ඕනේ කියනවා. හැබැයි දැන් මේ වයින් කරන්නේ ගත්ත ණය මුදල 100%ට 250කින් වැඩි කළා. 100%ට 250යි. මම ගත්තේ කෝටි 3යි, 1 කෝටි 8ක් කළා. 100%ට 250කින් බොරුව ලොකු කළා. බොරුවක් කළා. ඊට අමතරව මම බිල්ලිමක් හැදුව කිව්වා. ඉඩමක් ගත්ත කිව්ව තලවතු වලින්. මේ ඔක්කොම කතා කියලා මට මඩ ප්‍රහාර එල්ල කරන්න ගත්තා. මම ඕනෑම කෙනෙකුට කියනවා දැන් පුළුවන් හැම කෙනෙකුටම. ගොඩ දෙනෙක් පන්තිවරු ගනුදෙනු කරන්නේ ලංකා බැංකුවෙන් පාර්ලිමේන්තු ශාඛාවේ. ඕනම කෙනෙකුට ගිහිල්ලා මැනේජර් මහත්තයා හම්බෙලා නිරෝෂන් ප්‍රේමරත්නට දුන්න ණය ප්‍රමාණය මං කියනවද කියන එකට වඩා දැනගන්න පුළුවන් ඉතින් කියලා. කොච්චර ප්‍රමාණයක්ද ණය මුදල ලබා දෙනකොට මොනවද බැලුවේ, මොනවද කරපු පරීක්ෂණ, ඒ කරලා ඉවරලා කොහොමද ණය මුදල ලබා දුන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒක මම මහජනතාවට බාර කරනවා. ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම ඔබට අවශ්‍ය නම් ඒ සඳහා ඔබට පුළුවන්කම තියෙනවා කියන එකත් මම කියන්න කැමතියි. මම ඩුබයි කියලා තියෙන ඇත්තටම එක සැරයයි. ඒ ITN එක වැඩ කරන කාලේ අවුරුදු උත්සවයකට ගියා. ඒ අවුරුදු උත්සවයට ගියේ 2006 හෝ 7 අවුරුද්දේ. මට හරියට මතක නැහැ. 2006 හෝ 7 අවුරුද්ද තමයි ගියේ. අපි ස්වාධීන රූපවාහිනියෙන් මාත් එක්ක ඒකට තව කීප දෙනෙක් සහභාගී වුණා. මම ඉච්චරයි ඩුබයි කියලා තියෙනවා. කවදාවත් ඩුබයි කියලා ඩුබයි එක සැරයයි කියලා තියෙනවා. මම පිට රටවල් වලට ගිහින් රටවල් 4කට 5කට වැඩි මම ගිහිල්ලා නැහැ. එහෙම යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම එහෙම යන්න මට උමනාවක් තිබිලා නැහැ. මම ගිහිල්ලා නැහැ. ගොඩක් අය දේශපාලනික වශයෙන් කතා කරන රැස්වීම වලට එන්නේ එහෙම කියලා. ඒත් මම ගිහිල්ලා නැහැ. මට එහෙම ලංකාවේ ඉන්න උමනාව තියෙන නිසා සහ මට මේ ඉන්දියන් ඇති නිසා.